ආයුබෝවන් සුබ දවසක් අපේ සරා ක්‍රියේෂන්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම අදත් අපි අරගෙන ආවා ඔයාලා හුඟක් දෙනෙක් තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් green tea ඇත්තටම green tea මම පළවෙනි වතාවට බොන්න පටන් ගත්තේ මගේ පරිණි කීන සංචාරයේදී ඒ 2014 අවුරුද්දේ ඉතින් එහෙදි බොන්න පටන් අරන් තාමත් මම green tea බොනවා මට නම් අතුරු ආබාධ මොනවත් නැහැ ඒ වගේම කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ Green tea වලින් බර අඩු කරගන්න, දියවැඩියා වළක්වා ගන්න, පිළිකා නාශකයක් වශයෙන් අක්මාවි තෙල් මග හරවා ගන්නත් green tea උපකාරී වෙනවා. රෝගයක් හැදුනහම බෙහෙත් ජනවා වෙනුවට බෙහෙත් නැමැති සුවැති දිවියක් ඔබත් මමත් හැමෝම ප්‍රාර්ථනා කරනවා නේද? ඉතින් green tea එකක් දවසට දෙවතාවක් වගේ බොනවා නම් නරකක් වෙන්නේ නැහැ. කෑමෙන් පෑය දෙකකට පස්සේ නිදා ගන්න පෑය හතරකට විතර ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට green tea එකක් හදාගෙන බොන්න. ප්‍රතිඵල ඔබ විශ්මයටපත් කරාවි. මට මේ මෑතකදී ඉතාම හොඳ green tea එකක් හම්බ වුණා. දැනට මාස 6කට විතර කලින් herbline ආයතනයෙන් නිෂ්පාදනය කරලා ඉදිරිපත් වෙන්න පළට ඉදිරිපත් කරලා තියෙන මේ green tea එක ඔයාලටත් ඕන නම් මට පුළුවන් නිවසටම ගෙනලා දෙන්න. ඉතින් 1450ක් වගේ මිලක් වෙන්නේ. හැබැයි මේ මිලට වඩා මේ green tea එක ඉතාම සාමාන්‍යයි කියලා මම හිතනවා. ඉතින් අපි බලමු දැන් කොහොමද green tea එකක් හදාගන්නේ කියලා. නටන ජලය කියන්නේ සෙල්සියස් අංක 100ට අත්‍යච්ච ජලය. හැබැයි අපි නටන ජලය දාන්නේ නැහැ. විනාඩි 2ක් විතර වගේ ගියාට පස්සේ සෙල්සියස් අංක 80ට විතර වගේ අඩු වුණාම තමයි අපි මේ green tea වලට එකතු කරන්න ඕනේ. එහෙනම් එකතු කරලා විනාඩි 2ක් 3ක් වගේ ඉන්නේ නැහැ නේද? මෙන්න මේ විදිහට green tea එක හදා ගන්නවා මම සාමාන්‍යයෙන් ඉඳුරු පෙට්ටක් දෙකකුත් එකට එකතු කරනවා ඉතින් මේ green tea එක මට ඇත්තටම දිවි ඖෂධයක් වගේ ඒක කැමති නම් පාවිච්චි කරලා බලන්න ප්‍රතිඵල කියන්න අපේ සරා ක්‍රියේෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න ඉස්සරහටත් හොඳම හොඳ වීඩියෝ ටිකක් අපි අරගෙන එනවා Sampai jumpa.